And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම බලමු සිරස්තල. ජාතික ආණ්ඩුව ගැන අගමැතිගේ අදහස. ඇත්ත වශයෙන්ම ඒ තීන්දුව නිවැරදි කියලා මම තාමත් විශ්වාස කරනවා. මතුගම විහාරස්ථානයක ගින්නක්. අස්කිරියේ පස්කන්දකට තිදෙනකු යටවෙයි. බස් වර්ජනයට මුල්ලු පහරදීම. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ස්වර්ණවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වුණා. එතනදී එතුමා අපේ රටේ ආර්ථිකයේ දේශපාලනය සහ විශේෂ අවධාන යොමු වුණු කාරණා පිළිබඳ එතුමාගේ මතවාදයන් ඉදිරිපත් කළා. අපේ රට 1948 අවුරුදු 70කට ඉස්සෙල්ල ජපානය හා සමානයි. අදේ තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. අපිට රටවල් ගණනාවක් ඉදිරියෙන් ඉන්නවා. ඒත් අපිට තාම ශක්තියක් තියෙනවා. වාසි ගණනාවක් තියෙනවා. මේ අවුරුදු කීපය තුළදී ඒ වාසනාවයි ශක්තියින් අපි දුර්වල කරගන්න බෑ. මට උවමනා වෙලා තියෙන දියුණු රටක් හැටියට ශීඝ්‍ර පිම්මක් අරගන්න. දැන් කරන්නේ ශක්තිමත් වේදිකාව ඇතිකරන එකයි. ඒ කරන්ට මේ අවුරුදු දෙක ඇති. අපිට පුළුවන් වෙනවා 20-25 වෙනකොට පොහොසත් රටක් බවට පත් වෙන්න. අභියෝගට මුහුණ දීලා විසඳන්න සැලසුම් ඇතුව ඉදිරියට යන එකයි අද මේ ජාතික ආණ්ඩුවෙන් කරන්නේ. ඒ තීන්දුව නිවැරදි කියලා මම තාමත් විශ්වාස කරනවා. වැහි කාලෙට ගංවතුර නිසා අපේ රටේ සමහරු පීඩා විඳිනවා. වැහි නැති කාලෙට පීඩා විඳින සිද්ධ වෙන්නේ නියඟයෙන්. මේ දවස්වලත් අපේ රටේ දිස්ත්‍රික්ක පහකට නියඟයේ බලපෑම එල්ල වෙලා. මේ දිනවල දිවයිනපුරා පවතින්නේ වැසි රහිත වියලි කාල ගුණ තත්ත්වයක්. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පුද්ගලයන් 257,125 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරයේ, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලට මෙම නියං තත්ත්වය දැඩිව බලපා ඇති බවයි. එහි වැඩිම බලපෑම වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ පවුල් 62,762 පුද්ගලින් 201,530 පීඩාවට පත්ව සිටිනවා. අප වාර්තාකරු සඳහන් කළේ අවසා කිහිපයකදී මද වැසි ඇදහැල්නත් නියං තත්ත්වයට මුහුණ දීමට එම වැසි ප්‍රමාණවත් නොවුණු බවයි. අපි හම්බ කරන දේ කෑමට වඩා වියදම් කරන්නේ වතුර වලටයි. මෙල 2000ක් වියදම් කරනවා සතියකට වතුර වලටම. කුරුණෑගල දිස්ත්‍රික්කයේද පුද්ගලින් 35,089 දෙනෙක් නියඟෙන් පීඩාවට පත්ව සිටිනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගොවිබිම් පවා වැසි නොලැබීම හේතුවෙන් විනාශ වෙමින් පවතින බවයි. වතුර හරිම හිඟයි මිනිස්සු ඉන්නේ. කරගන්න විදිහක් නැහැ. වතුර නැති හන්ද ඒ ඔක්කොම ඉතින් වගා පාළු වෙලා තියෙන. කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ ගොවිතැන අතරේ. අපි වතුර ගැන කිලෝමීටර් 2ක් විතර ඈත්. ඒකත් ගන්නේ සල්ලි වලට. ඉතින් පුදුම දුකක් වෙදෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වියලි කාලගුණ තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි. අපි හැමෝම ජීවිතයේ කවදාහරි දවසක පස්වලට යටවෙලා ජීවිත අවසන් වන අය. නමුත් එහෙම තිබියේදී පණ පිටින්ම පස් කන්දකට යටවෙලා ජීවිතයේ අවසන් කරන්නට සිද්ධ වීම නම් සැබෑ ඛේදවාචකයක්. මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පස් කන්දක් කපමින් සිටි කම්කරුවන් තිදෙනෙකු ඊට යට වී තිබුණේ අද පෙරවරුවේදී. පස් කන්දට යට වූ පුද්ගලයන් දෙදෙනෙකු මුදා ගැනීමට එහි පැමිණි පොලිස් හා මුදා ගැනීමේ කණ්ඩායම් වලට හැකි වුණා. කෙසේ වෙතත් පස්වලට යට වූ අනෙක් පුද්ගලයා ගොඩ ගැනීමට බොහෝ වේලාවක් ගත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔවුන් තිදෙනාම ඇතුළත් කෙරුණේ මහනුවර මහරෝහලටයි. කෙසේ වෙතත් රෝහල්ගත කෙරුණු පුද්ගලයන් 3 දෙනාගෙන් 1 අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව අප කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.
බැඳුම් කර ගනුදෙනුව ගැන චෝදනා කරන අයට ජනාධිපතිතුමා උත්තරයක් දුන්නා. දූෂණය වංචාව සිද්ධ වුණු අවුරුදු ගැන මතක් කරමින් ජනාධිපතිතුමාය ගැන කිව්වේ මොන රාගලදේ? රත්මලාන බොරුපොණ එගොඩහේන සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු සත්මහ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද පෙරවරුවේ පැවැතුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන්. මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොනරාගල ඊයේ පැවති ප්‍රචාරක රැස්වීමකටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වුණා. ආණ්ඩුවේම පාර්ශයක් වෙච්ච අපේම අය වේදිකාවල් පුපුරවනවා මහ බැංකු බැඳුම් කර කොමිසම ගැන කියලා බොහොම පැහැදිලිව කියනවා මේ බරපතල වංචා දූෂණ සිද්ධ වෙලා තිබෙන්නේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලා කියනවා 2008 අවුරුද්දේ සිට කියලා. කාගේද මේ සල්ලි? අහිංසක වැඩ කරන කම්කරු ජනතාවගේ සේවක අරසාද කරමුදල. මේ රටේ ජනතාව දන්නවා දූෂණය වංචා හොරගන් රාජ්‍ය දේපල බලය ආයුතු විදියට පාවිච්චි කරේ මේ සියල්ල කරේ කවුද කියලා. හොරකම් පුරුදු මිනිස්සු පක්ෂේ පාට තොරගම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාට අලුත් පක්ෂයක් හදලා ඒගොල්ල කියනවා පාට ඒගොල්ලන්ගේ කියලා. සුද්දෝ විදිහට අපේ රටට එන සමහර අය අපේ රටේ ජනතාවගේ සල්ලි සුද්ධ කරලා යන හැටි ගැන විස්තර කාලෙන් කාලට ආරංචි වෙනවා. පෞගිය කාලේ පුරාවටත් අපේ රටේ සමහර තැන්වල විවිධ රටවලින් ආපු අය සල්ලි හොරකම් කළ ආකාර පිළිබඳ විස්තර ලැබුණා. මේ කියන්නේ යන්නේ ඒකේ අලුත්ම කතාව. මාරවිල කටුනීරේ ප්‍රදේශයේ ඉන්ධන පිරවු මහලකින් රුපියල් 28,000ක මුදලක් වංචා කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ඊයේ රාත්‍රිය අත්අඩංගුවට ගත්තා. ඒ එම විදේශිකයන් දෙදෙනා මීගමෝ ඒත්තුකාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටින බවට ලද තොරතුරක් මතයි. අදාළ විදේශිකයන් දෙදෙනා පසුගිය 14 වෙනිදා මාරවිල කටුනීරේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණ එහි සේවකයෙකුගෙන් ගෑස් සිලින්ඩරයක මිල විමසා තිබුණා. පසුව මෙරට භාවිත කරන ඉහළම අගයකින් යුත් මුදල් නෝට්ටු පිළිබඳ එහි සේවකයෙකුගෙන් විමසා ඇති එක් විදේශිකයෙකු එම සේවකයා අත ඇති එම මුදල් බැලීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. එහිදී අදාළ සේවකයා රුපියල් 5,000 නෝට්ටු කිහිපයක් විදේශිකයාට පෙන්වා ඇති අතර සූක්ෂම ලෙස සොරකම සිදුව ඇත්තේ එම අවස්ථාවේදී. පොලිසිය පැවසුවේ මෙම විදේශිකයන් දෙදෙනා පසුගිය 13 වෙනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින්ද පසුගිය ඔක්තෝබර් මාස 7 වෙනිදා හලාවත ප්‍රදේශයේ පිහිටි රෙදිපිලි වෙළඳසැලකින්ද මෙලෙස මුදල් වංචා කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි. විරාමෙන් පසු අප නරඹන පුවත් ගැන සිහි කැඳවීමයි මේ. මතුගම විහාරස්ථානයක් ගිනිගනි. පානදුරේ අබිරහස් මරණය ගැන ඥාතීන්ට සැකයක්. රටේ ආණ්ඩුව දියුණු කරන්න නම් ගමේ ආණ්ඩුව දියුණු කළ යුතුමයි. ඒ වෙනුවෙන් හැදිච්ච අය මිසක නැහැදිච්ච අය දාලා වැඩක් නැහැ. මේ සාගල රත්නායක ඇමතිතුමාගේ අදහස. ගමේ ආණ්ඩුවේ වැදගත්කම අපිට මේ පහුගිය අවුරුදු 3 තේරුණා. ඒකයි කොයි තරම් අපහසු වුණත් මේ මැතිවරණය අපි ඉක්මනින් කරමු කියලා එක්සත් ජාතික පක්ෂය ස්ථාවරයේ හිටියේ. අපිට අවශ්‍ය වුණේ මැතිවරණය පවත්වලා ගමේ ආණ්ඩුව බිහි කරගෙන අපේ රජයේ වැඩ කටයුතු තවත් වේගවත්ව පිළිවෙලකට ගමට ගේන්න. අපි ඒකට ඉදිරිපත් කරපු කණ්ඩායමත් හොඳ කණ්ඩායමක්. ඒකේ නෑ හොයි ස්ත්‍රී දූෂකයෝ නෑ, හොරු නෑ, ඒකේ නෑ ගුරුවරුන්ව දනගස්සන අය. ගුරුවරු නම් ඉන්නවා අපේ ලැයිස්තුවේ. මන්ත්‍රීවරුණාට පස්සේ තන්නේ ඒ විදිහටම හැසිරෙන්න වෙනවා. විනයක් ඇතිව දූෂණ වලට පටලැවෙන්නේ නැතුව, වංශා වලට පටලැවෙන්නේ නැතුව, පටලැවුණොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. නීති අනුව කටයුතු කළා පක්ෂයත් විනය ක්‍රියාමාර්ග අරගෙන ඒ අවශ්‍ය විදිහට කටයුතු කරනවා. පානදුර පැත්තේ ගොඩනැගිල්ලකින් වැටිලා ඊයේ පුද්ගලයෙක් මිය ගියා. මේ පුද්ගලයා ගොඩනැගිල්ලට ඇතුල් වුණේ සොරකමකට කියලායි පොලිසිය සැක කළේ. ඒත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් අද මේ සිද්ධිය ගැන වෙනම කතාවක් හෙළි කළා. පානදුර වැකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පාදයේ ඇති වූ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර මූලික රෝහලට මීට දින කිහිපයකට පෙර ඇතුළත් වී තිබෙනවා. ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔහු රෝහලෙන් අතුරුදන් වෙත්තේ පෙරදා රාත්‍රියේදී. අදාළ පුද්ගලයා රෝහලින් අතුරුදන් වීම රෝහල් බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවුවක් බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. ඇදෙයිටිය නෑ ඇදෙයිටිය
ඇතුළා මම ඩොක්ටරෙන් ඇවම් ගුවා මෙම මෙයා මේ කෑගාගෙන පැනලා ගියයි කියලා. මං ඇව්වා ඩොක්ටර් අපිට කෝල් කරෙත් නෑනේ කියලා. එහෙම කෝල් කරේ නෑ අපි පොලිසියට රෝහල් පොලිසියට දැනුනුනයි ගුවා. කෙසේ වෙතත් පානදුර නගරයේ තෙමහල් ගොඩනැගිල්ලකින් වැටි ඊයේ උදෑසන පුද්ගලයෙකු මියගොස් සිටි අතර එලෙස මියගොස් සිටි පුද්ගලයා රෝහලින් අතුරුදන්ව සිටි තැනැත්තා බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනා ගත්තා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සොරකමකට ගොස් තෙමහල් ගොඩනැගිල්ලෙන් වැටි මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් පොලිසියම චෝදනාව ඥාතීන් ප්‍රතික්ෂේප කරනවා. පාන්දර පොලිසියෙන් අහලා තියෙනවා එහෙම ජීවිත නැති කරගන්න පිස්සුවක් මුකුත් නැහැ. මට පොලිසිය ගැනයි පාන්දුරේ හොස්පිටල් ගැනයි සැකයි. මට මරණ වාර්තාවත් හරියට දෙන්න. යහුවේ නැත්තම් ඉදිරියට ගියක් ඇන්නේ නැහැ. පොලිසිය පැවසුවේ ඥාතීන්ගේ එම චෝදනාව සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කරන බවයි. මලසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේ නොකරන ලෙසට මියගිය පුද්ගලයාගේ බිරිඳ කළ ඉල්ලීමකට අනුව එම පරීක්ෂණය කළුබෝවිල රෝහලේ සිදු කිරීමට දැනුම් දුන් බවද පානදුර දකුණ පොලිසිය පැවසුවා. හිටපු ජනාධිපතිතුමා අද හඟුරංකත පැත්තේ රැස්වීමකට ගියා. එතෙන්දී එතුමා එතන හිටපු අයගෙන් ප්‍රශ්න හතක් ඇහුවා. දැන් කියනවා ඊළඟ වෙනසට අපිට දෙන්න කියලා. දෙවැනි වෙනසට. පළවෙනි වෙනස කොහොමද? පොල් ගෙඩිය කීයද? එළවලු ටික කීයද? ඉතින් මේක තමයි රටට ගිය කල පළවෙනි වෙනසෙන්. පාරවල් එහෙම හදලා තියද? අපි ඇදුවට පස්සේ ගමේ කාපට් පාර කොහොමද දැන්? ඉතින් මෙයාලා කතා විතරයි. හැබැයි අපි කියන්න ඕන. මේ රටේ ජනතාව අපිත් එක්ක හිටියා. ඒකින්ද තමයි අපිට අද මේ බෑදිලිව ජයග්‍රහණය අපි කරා ඇවිල්ලා තියෙන්නේ. අද තේග තේ දළු වලට මොකද වෙලා තියෙන්නේ? පෝර ටික ලැබෙනවද? ඒකේ ඉන්න සහෝදරවරුනි රැවටෙන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ඉඳා අද රට දිහා බලන්න. අපි ගොඩනගපු රට අද පහතට ඇදගෙන යනවා. අපරාධ අතින් පළවෙනියා වෙනවා. රටක් දීලා ගමක් දීලනවා. දුන්නම ගමට තියේ. මේ ගෙවෙන්නේ රටටම සීතල දැනෙන කාලයක්. මේ විදිහට හදිස්සියව දේශගුණිය වෙනස් වුණේ ඇයි කියලා අපි අද හොයලා බැලුවා. මේ දිනවල යුරෝපයේ බොහෝ රටවලට බලපා ඇත්තේ දැඩි ශීතකාල ගුණයක්. ඒ හේතුවෙන් එම රටවල ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල වුණා. මෙවැනිම ශීතල කාල ගුණ තත්ත්වයක් මේ වන විට මෙරටවත් බලපා තිබෙනවා. රාත්‍රී කාලයට හා උදෑසන කාලයට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන්නේ දැඩි ශීතල තත්ත්වයක්. පෙබරවාරි කිට්ටු වෙලත් බලන සීතල දින තරම්. පසුගිය දින කීපය තුළ නුවරඑළියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස සෙල්සියස් අංශක 4 දක්වා පහළ ගියා. මේ හේතුවෙන් අදටත් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක දක්නට ලැබෙන්නේ මෙවැනි තත්ත්වයක්. අවුව තිබුණා වුණත් සීතල ගතිය දැනෙනවා. දවල් 12ට වුණත් සීතලයි. අපි දන්න කාලේ වැඩිම සීතලක් දැනෙන යුගයේ මේ දවස් කියලා අපිට හිතෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ අනුරාධපුරයේ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලටද රාත්‍රී කාලයේ සහ උදෑසන කාලයේ දැඩි ශීතලක් පවතින බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද පෙරවරුවේ එම දිස්ත්‍රික්කවලින් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19.7ක්. අඩු උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 7.2ක් වාර්තා වුණේ නුවරඑළියෙන්. මෙම සීතල තත්ත්වයට හේතුව කුමක්ද? මේ දිනවල උතුරු අර්ධගෝලය තුළ පවතින සීත දේශගුණයක්. ඒ නිසාවෙන්ම එහි සිට හමායන සුළඟ නිසාත් අපිට මේ සීතල ටිකක් තදින් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාව හරහා අපේ රටට මේ දිනවල හමාගෙන එන්නේ ටිකක් වියලි සුළඟක්. මේ සුළඟ නිසාත් අපිට මේ සීතල තදින් දැනෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂණ මතතරතුරු අනාවරණය කරමින් අපිට කරුණු පැහැදිලි කරේ. මහනුවර පැත්තේ බස් රියදුරෙකුට කවුදෝ කෙනෙක් ගහලා ඒ සිද්ධිය CCTV කැමරාවකත් සටහන් වෙලා. නමුත් එහෙම තේද්දී පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැති හින්දා දැන් ඒ පැත්තේ බස් වර්ජනයකුත් පටන් අරන්. මහනුවර අමුණුගම අතර ධාවනය කරන පෞද්ගලික බස් රථ රියදුරන් මේ වන විට වර්ජනයක නිරත වනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ කිසියම් පිරිසක් පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින්. මහනුවර ටොරින්ටන් ප්‍රදේශයේදී සිදු කළ එම පහරදීම අදාළ බස් රථයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.
පහරගෑමෙන් තුවාල ලැබූ බස්වත් රේදුරු මේ වන විට මහනුවර රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා. පෝල්ට් එකට ගහන්න යන අතරමඟ තමයි ඔක උනේ. ඒ පිටිපස්ස දොරෙන් ඇවිල්ලා ඒ පුද්ගලයා මේ ඩ්‍රයිවර් මහත්තයාට ගැහුවා, හොඳටම ගැහුවා. අපි පුළුවන් තරම් බේරුවා. ඊට පස්සේ එයාගේ එළවණ ගමන් පැද්ද නිසා ගහව මේකට මේ එයාගේ ක්ලච් එක පෑගිලා මේ පේමන්ට් එක උඩටත් ගියා බස් එක. තව පුද්ගලෙක් ඇවිල්ලා පිටින් දොර ඇරලා මේ පුද්ගලයාට පිටට අරන් තවත් පාර දුන්න ගොඩක්. මේ ඉස්පිතාලේ ඉන්නකොට මේගොල්ලන්ගේ පුතාට තර්ජනය කරලා තියෙනවා. අපකල විමසීමකදී මහනුවර මුලස්සාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ පාර දීමට අදාළ ප්‍රධාන සැක්කරු අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කළ අතර අනෙක් සැක්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බවයි. මේ ගල් ඉඳලා කොළඹ පැත්තට ආපු ටිපර් රථයකට කළුතර පැත්තේදී මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අකරතැබ්බයක්. ගල් කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර නාගසන්දිය ප්‍රදේශයෙන් ගිලා බැසීමකට ලක් වුණේ අද උදෑසනයි. අපායි කැච වාර්තාකරු පැවසුවේ ගල් දෙස සිට කොළඹට ටිපර් රථයක් ධාවනය වෙමින් තිබේදී එක්වරම මාර්ගයේ එමසානෙන් ගිලා බැස ඇති බවයි. ගිලා බැසීමත් සමග ටිපර් රථේ මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටක ගැටී තිබුණා. මෙම ගිලා බැසීම හේතුවෙන් භූගත ජල නල පද්ධතියටද හානි සිදුව තිබුණේ මෙලෙසින්. ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ නිලධාරීන් පැමිණ හානියට පත් නලයේ පිළිසකර කිරීමට පියවර ගත්තා. අපායි ගැච වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීමත් සමග කළුතර නාගසන්දිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද පැවති බවයි. දේශපාලන පතිවත සුරකින්නේ කවුද, කෙලසන්නේ කවුද, ඒ ගැනත් තවත් දේ ගැනත් එක එක අය එක එක තැන කියන කතා දැන්. කියන කතා අර පිපෙන්නේ බොහෝට්ටුව, ඒ වගේම තවත් බංගෝල පක්ෂ අද වෙන කතා ගොඩක් කියනවා. මන් දන්නේ නැහැ රෙදි ඇඳගෙනද මේවා කියන්නේ කියලා. පසුගිය කාලේ රාජපක්ෂ යුගයේ හොරකම් කරලා ගසා ගාලා ජාතිවාදී අවුස්සලා අද එනවා මේ දේශපාලනේ පතිඋත්සාහ හොයන්න. අපිට මඩ ගහලා ඉවරලා අදක්ෂ පාලනයක් ගෙනාවට ඒ අදක්ෂ පාලනේ අද මේ මුළු රටම විනාශ කරලා තියෙනවා. බොරු නඩු හදලා තමයි අපිට නඩු දැම්මේ. අපේ නායකට ගහපු සියලුම බොරු චෝදනා හරි අද බොරු වෙලා තියෙනවා. අපේ ආණ්ඩුව ඇතුළේ මේ වෙලාවේ මොනතරම් වංචා දූෂණ වලට අහුවෙච්ච මැති ඇමතිවරු හිටියද? ඒ වගේම ඝාතන වලට විවිධ චෝදනා වලට ලක්වෙච්ච මැති ඇමතිවරු විශාල පිරිසක් හිටියා. ඔවුන්ට කිසිම දඬුවමක් දුන්නේ නැහැ. දැන් බැසිල් රාජපක්ෂගේ මල්වානි පොල්වත්තයි ඉඩමයි කියන කාගෙනමද? කාගෙන ඔප්පු ඉඩම බැසිල්ගේ, ගේට් බැසිල්ගේ ඔප්පු කාගෙනම තියෙන්නේ? තිරු නරේෂන්ගේ නම. අපි දන්නවා මේ අවුරුදු තුනට කරලා තියෙන කෙලි ඔක්කොම. මහින්ද මහත්තයා මේ රටේ බලය අරන් නැහෙන් ඇඬුවේ නැහැ. කලින් හිටපු පාලකයෝ මොනාද කරේ කියලා අල්මාරි අවුස්ස අවුස්ස ඉන්න ගියේ නැහැ. ජාතිය දුන්න අභියෝගයක්, බාරගත්ත අභියෝගේ. මේ අලුතෙන් අර කිරෙන් පැනියෙන් දෝලාපෝ වගේ තමයි මුන් ඡන්ද ඉල්ලන්නේ. හැබැයි මීට අවුරුදු දෙකකට කලින් මේ ජනතාව දන්නවා මේ මහනගර සභාව, ප්‍රාදේශ සභාව මේව කොහොමද කරේ කියන කාරණේ. මතුගම පැත්තේ විහාරස්ථානයක අද පාන්දර ගින්නක් ඇති වුණා. ඒ ගින්නෙන් සිද්ධ වුණු හානියයි මේ. මතුගම අලුත්ගම්ගොඩ ශ්‍රී ශීල විශුද්ධාරාම විහාරස්ථානයේ අදාළුයම දෙකට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්නෙන් ආවාසගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ආවාසගේට යාබදුව පිහිට ඇති රබර් වියලෙන ස්ථානයක ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. ගින්න හටගන්නා අවස්ථාවේ විහාරාධිපති හිමියන් සහ තවත් ස්වාමින් වහන්සේ නමක් විහාරස්ථානයේ රැඳී සිට ඇති අතර ගින්න හේතුවෙන් විහාරාධිපති හිමියන් පිළිස්සුම් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොන්දර හිටියේ වෙලාවේ උඩ නිදියගෙන ඊට පස්සේ මේ සද්දයක් ඇහුණ නිකන් මේ ඩුන්ඩුන් ගන්නවා වගේ. කොන්දර පස්සේ මේ නැගිටලා ඇවිල්ලා නැගිටින්න කියලා ඊට පස්සේ මමත් ටෝච් එක අරන් ගියා බලන්න. දන්ගේ හැමතැනම හොඳටම ගිනි ගන්න ඊට පස්සේ ගන්ටාරු කුලම ගහලා ලොකුහාඳුරුවත් බඩුව තියෙන පැත්තකට ගිහිල්ලා එතෙන්ට බඩු ගන්න ගිහිල්ලා ලොකුහාඳුරුවත් අදගෙන වැටුණා ගිනිච්ච ඉප්පිටි සාලෙට. කළුතර ගිනි නිවීමේ එකකේද සහය ඇතිව ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්තා. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලිපැන්න පොලිසිය සිදු කරනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. තමන් දනගැසූ බවට සහ එසේ නොකළ බවට බදුල්ලේ පාසලක විදුහල්පතිනියක් සිදු කර ඇති
පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසනවා. මීට කලින් ප්‍රකාශයේදී එතුමිය කියලා තිනු හැම එකක් උන්නේ නැහැ කියලා. මම මොනවා වුණත් පොලිසිය පැමිණිල්ලක් දැම්මා. එතුමියට තේරේ උසාවියේදී දීපු කට උත්තරය වෙනස් කරන්න බෑනේ. උසාවියට ගෙනාම ඒවා බලා ගන්න පුළුවන් වෙයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඌව ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. පක්ෂයක් හැටි ඉදිරි කාලය තුලදී අපි ඒ සඳහා පරීක්ෂණයක් පවත්වනවා. ශ්‍රීපාද රක්ෂිතයට නුදුරින් පිහිටි මෞසාකැලි ජලාශයට ඉහළ වනගත ප්‍රදේශයකින් පාසලකුණු දෙකක් හමු වී තිබෙනවා. වනලැබේ ගල්තලාවක් මත මෙම වම්සා දකුණු පා සටහන් දෙක දක්නට ලැබුණ අතර ඒවා අඩි එකහමාරක් පමණ දිගින් යුක්ත බවයි අපවාර්තා කරු පැවසුවේ. ප්‍රදේශවාසීන් මේ වන විටත් එම ස්ථානයේ වන්දනාමාන කිරීම ආරම්භ කර ඇත්තේ මෙලෙසින්. ගල් හපුගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු සහ ඔහුගේ සහෝදරිය ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධවලින් සිදු කර ඇති මෙම ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අපි දැනට ඔබෙන් සමුගන්නවා. නමුත් අප එනවා යලිත් ඔබ මුණ ගැහෙන රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.